කස පහමුදුරන් වහන්සේ පැදිලි කළේ ඔබ ඔ ඒ කොටස පන්නලා යන්නට එපා ඉතාමත් හොඳින් තේරුම් අරගන්න ඉතාමත් වැදගත් අර්ථයක් තමයියින් ජීවිතයට පැහැදිලිවෙන්නේ. කස පහමුදුරම දැන් අප කතාරග නවන වි්ඥාන හතක් පිළිබඳු අිධර්මය ආශ්්‍රෙන් එතකොට කෙනෙකුට එක පාර හිතෙන්න්න පුළුවන් නිවන් දකින්න මේ කියන විඤ්ඥාන හයද විඤ්ඥාන හතද මේ ඔක්කෝම ඕනෙද. මේ එකක් කට් නැතුව බැරිද කියලගෙනකට හිතෙන්න්න පුටුව. අපි කොහොමද මේක තියන අතිශ්‍යය වැදගත්කම අවධාරණය කරන්න විශේෂයෙන් නිවන්දකින කෙනෙකුට මේ කරන ධර්ම විග්‍රහයි අතිශයම වැදගත්කම. ඔහුට කෙස් දුර කරගන්න හොකද මකදන වැදගත්කම්. මේ ධර්මකාරණටික නැත්නම් ඇත්තටම නිවන්දකිනව කියන එකත්. මයායාවක් වගේ තමයි ඇතට ගිලිලා පිලිහිලා යන දෙයක් අනිවාරෙන්ම ගිලිහිලා යන දෙයක් හැටට අපිට ද අකින්නට පුළුවන්. කෙනෙක් තර්ක කරන්නට පුළුවන් එදා නිවන්දක් සුනීත සෝපා කලත් යිටි ක්කොම ඉගෙන ගෙනද නිවන් දැක්කේ ධර්මයහ පුදාර චීරයා මුදුරොත්ත යිටික අහලද නිවන් දක්කේ ගෙන ගෙනද නිවන් දැක්කේ කියලා ප්‍රශ්නහන්ට පුළුවන්. එහිදී පුද්ගල නානත්වේ දත යුතුවවා. පුද්ගල නානත්වය කියෙනනකෙන් අදහස් කලේ උද්ගට තඥ පුද්ගලයක් ඒෙන හරියට මේ නෙලුම්විලක ඉරවේලිය බලාපොරොත්තුවේ වතුරෙන් උඩට මතු වන නෙලුම් පොහොට්ටුවක් වගේ ඉරේලිය වැටීමම ප්‍රමාණවත් පිපියන්න. ඒවගේ උද්ගටිතය පුද්ගලයාගේ භාවේ තමයි සසර මහා පුරුදු කරලා තියනවා සසර මේ දර්ශනය ගොඩක් වඩල තියනවා මේ අද පරතෝගෝසප ප්‍රත්ය මේ අන්දකාරය දුරරගන්න පුංචි ආලෝක දම්භයක් ඇති ධර්මය තේරුම්ගන්න.ඒවගේ විපංචිතannya පුදගලය එතකොට ඒ පුද්ගලයාගේ ස්වභාවේ තමයි විස්තර කරල මේක බෙදාදක්වල අර්ථ ප්‍රකාශ කරනකොට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. හැබැයි උද්ගටිත්‍ය පුද්ගලයොත් බොහෝ විපංචිත පුද්ගලයොත් භාගතුන් වහන්සේ හමුවෙහීම ධර්මය අවබෝධ කළා. මුල්යුගේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ශාසනයේ වැඩඉන්න කාලෙදිමක් පසුකාේයට නකොට රහතන්හසලා ගේ අඩු භවක් තිබුණන සූත්‍රේකදී බුදුරජාණන් වහන්සේගේම ප්‍රශ්නයක් අනවානි සාමීනි මේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර සිික්‍ෂා පදු පනවානො තිබෙන කාලෙදිත් බොහෝ භික්‍ෂුන් වහන්සේලා නිවන් දැක්කා හැබැයි දැන් සාමීනි මේ කාල වෙනකොට බොහෝ භික්ෂුන් වහන්සේලා නිවන් දැක්කා එකෙන ඒ අන්‍යාව අරිහත්තේ ප්‍රකාශ කරන බවය අඩුවක්තියනවා කිය ැන් එෙම ප්‍රශ්නයක් අහන්නේ එබඳ බවක් එන්නට තිබුණ නිදා සමාජය තුළත් එකකයන්නේ අර මහා ප්‍රඥාධික මහෝත්තමයෝ බොහමික් මනිින්ම ධර්මය අවබෝධ කරගත්තා මුල්ලුගේ වෙනකොටම ඊට පස්ස විස්තරාර්ථ සහිත දේශනාවන් නහලා නිවන් දකින අයත් ධර්මය අවබෝධ කරගෙන මේ පන්සාලිස් වසම ගෙවී යනකොට ඒ කාලයක්ත් එක්කම අර මහෝොත්තමයන්ගේ කාල ටිකෙන්ටි අඩුවෙල ගේපු බව අපිට දකින්න පුළ. ැ මේ බුද්ධවාසය හැඳදාම නෙය පුද්ගලයන්ටත් පිහිට පිණිස පවති නවා එකන්නේ ඒයට පුුවන් ධර්මය පර්තෝ සප්‍රත්යෙන් හලා ඒ ඔස්සේ ධර්මය විමසමින් නැවත නැවත සම්මාර්ශනය කරමින් ඒ ධර්මය වඩලා නිවන්දකින්න අරහත්තයට පත්වෙන්න්න පුළුවන් කම තියෙනවා ඒක මේ ශාසනයේ ඕනමකාලෙක නිවධිය පුරනො න ධර්මය අවබෝධ කරගන්න බැරිකමක් ඇත්තේ නෑධර්මය අබෝධකගන්න පුළුවන්. එතකොට ඒ එෙයිය පුද්ගලයකුට ධර්මය විධ පරියායන්ගෙන් විධ ක්‍රමවේදෝස්සේම්මර්ශනය කරන්නට සිද්ධ වෙන. මේ පුද්ගලයමන යම් කිසි දවසක මේ ජීවිතය නිවන් දකින්න බැරි වුණත් මේ දියුණුකරන දේ හේතු කරෙන උද්ගටිතං පුදගලයෙක් බවට පත්වෙන මේ අද වඩනදේ හේතු කරගෙනමයි. නිසා නිවන් ප්‍රතිපදාව පැත්තෙන් අරගෙන බැලුවොත් මේ සියුම් ධර්මයන්ගේ සම්මර්ෂනය සියුම් ධර්මයන්ගේ ගවේෂණය නැතුව නිවන් දකිනවා කියන එක සිද්ධ කරන්නට ලුවන් දෙයක් නෙමේ බොහොම වේගයෙන් නුව නැති වුණත් බොහොම හෙමින් ඒ ගැ නුව නැතිවුණත් මේ ධර්මය තමයි පිසි දකිට වෙන්නේ දැන් කෙනෙක් එකපාර රහත්වෙන් නැහැන සෝවාන් වෙලා සකුදාගාම වෙලා අනාගාමි වෙලා තමයි අයහත්වයට පත්වෙෙන්නේ. එක පාර රහත් වනා කියල කිවට අනිත් පලවලට පත්වීම ගැන කහතා නොහල තේමාර්ග ලැබුව නේ මාර්ග පලවලටත් පත් වනාා. ඒ වගේ තමයි අපිට ධර්මය මේ විදිහට අද වඩනකොට ඔක්කෝම ධර්මය පිළිබඳ නාමරූප ධර්මයන්ගේ දැනුම එදා නිවන්දැකබපු රහත් වනා කිය න ගතන පිරි දක්කේ ක්ෂණකව වනත් නාමරූප ධර්මය තේරුම් ගතනි ස තමයි. අද අපිට පංචිතංannya පුදගලයගේ මට්ටමත් ක්මවාගේපු මට්ටම ඉන්න කෙනෙක නම් ඒ විදිහට නම් අපිට ටික් නය පුදගලයකු මටමන්න අපි කතා කරන්නට වෙන්න කියැනෙ විස්තරාර්ථ සහිත බුද්ධ දේශනාව දිහා බලත් අපිට ධර්මය තේරුම් ගන්න බෑන. අපිට හෙනන් ටිකක් නුවනින් සම්මර්ශය කරන්න වෙන නුවන දියුණු කරන්න වෙන. එහ අපි නුවන දියුණු කරන්න වෙන්නේ මොන ධර්මකාරණාවලද. අපිට නුවන දියුණු කරන්න වෙන්න මෙන්න මේ කතා කරන නාමරූපාද ධර්මයන් පිළිබඳව. අබිධර්ම පිට් එක්ේ පිළිබඳ නාමරූප පරිච්චේදය කියෙන නමනුත් විශේෂයම හඳුරන්න්නේ මේ නාමරූප ධර්මයෝ වෙන්කොට දක්වන්න අභිධර්මය ඉතාමත් සුවිශේෂ කාර්භාහරයක් සිද්ධ කරන නිසා. සූත්‍රයත් ඒ විදිහටම තමයි. ඒ හැම තැනකම විධ පරියායන්ගේ බෙදා දක්වමේ මේ නාමරූප ධර්මයන් ගැඹුරු අවබෝධය කරා අරගෙනය නවා. ඒ ගැඹුරු අවබෝද්ධය නැතුව, නිවන් දකින්නට අවශ්‍ය දර්ශනය පවත්වන්නේ කොහෙද. කෝච්චයක්යන්න රේල්පීලිදකක් තියෙන්න්න ඕන. එවගේ මේ විදර්ශනාව සිද්ධ කරනවා කියලා අපි නුවනින් දකිනවා කියන දේ සිද්ධ කරන්නේ. කුමන වීතියකද අපි නාමරූපාදී ධර්මය පිළිබඳව දන්නේ නැත්තං. හිතන්න අපිට තේරුමක් නැත්තං නාමය කියන්නේ මොකද්ද කුමන ලක්ෂණයන් නිසාද නාමය කියන්න කියලා අපි තවන්ගේ හිත. සහ සිතුවිලි කියන ස්භාවේවත් හඳුරන්න එනෙත්තං. රූපේ කියන තැන තියෙන යථහාර්ථය හටගෙන නිරුද්ධ වන්න බව තමන්ට නුවනක් පවත්වන්න නොහැකි නං එයා නිවන් දකි නොවන් කියලා ඇසුර කරන්න කුමක්ද. එනම් එයාට නිවන්දකින්නට අවශ්‍ය වීතියක් නිවන්දකින්නට අවශ්‍ය කරන ප්‍රතිපදක් ඇත්තේ නැහැ නාම රූප ධර්ම පිළිබඳ අවබෝධයක් නැත්තා. එක ඇන ප්‍රතිපදාවට රජුවම සම්බන්ධ වෙන දෙයක් තමයි. මේ කතා කරන ධර්මකොට්ටාශයේ එනිසා තමයි මේ ගැඹරයිස් භහවෙන්ම ධර්මය බොහම ගැඹුරු නුවනකට සියුම් නුවනකට බැසගන්න පුළුවන්මට්ටමකට යන දෙයක්.ඒ ප්‍රකෙන කෙනගේ ප්‍ර්ඥාමට නුව කෙන කෙනට ධර්මයට පිවිසන්නට පුළුවන් කම තියනවා. හැබැයි පිවිසුනත් නිවන් දකිනවා කියන තැනඇතිවී ුතු ඥාන දර්ශනය වෙන්න මේ නාමරූප සමිස්ත්‍රය කියන දේසිද් නවී නාමරූප පරිච්චේදයක් ද කන ගන එක අන්න දැ. අපි ලෝකයේ අ සාමිනන්ශේ සපත් කලා වගේමද අපට අප හිතන අපි දැනගන්න මට්ටම තමයි අපිට ප්‍රිය රූප සාත රූප ලෝක තියෙනවා කියලා. අපි හිතන අපි කැමති අපි බලාපොරොත්තුව වෙන රූප කොහෙදු තියෙන්නේෙ කිය බැලුවෝත් අපට ලෝකයේ අපි වටේට අප දරුවෝ ගෙවල් දොරුවල් යානවාහන මේ ඇහැට පේන්නේ අපි ප්‍රිය දරුවමන. අපි මානසික මට්ටම තියෙන් නතන. අපි කැමැති වෙන්න අපි ආදරය කරන්නේ. එලිය බාහිරඉන්න ප්‍රිය දරවා කියන බවටමයි. හැබැයි අපි දන්න නැහැ රූපයේ තියෙන ඇත්තස්වභාවය ඔය ප්‍රිය දරවා කියන බව නෙමේ කියන්නට. සංකල්ප මේ වසේෙන්රාගේ ඇතිකරගත්තේ වෙන තැනකයි කියන්න අපිට තේරුමක් නෑ තේරුම ැති නිසානය අපි බාහිර රූපෙම දරුවා කියන තැන ආදරෙන් ඇසුරු කරන්නේ. දැන් ඔය මට්ට මේ ජීවත්වෙන කෙනකුට ඔය මට්ටම ඉක්මවා යන්නටපැයි ධර්මය අවබෝධයවා නම් ධර්මා අවබෝධ වීම තුළ අවබෝධච් ඥානය තුළ යාට පෙන්න්නටෝන මේ ආදරණීය දරවා කියන හැඟීම ඇත්තටම මුලාව තුළ හටගත්ත දෙයක් විදිහට යාට පෙනුණොත් විතර යායකි නොයලෙන්නේ. එයාට ඒකට ප්‍රතිෂ්ටාවක් ලැබෙනවනං පිහිටා සිටීමක් ලැබෙනවනම්ඒ පිහිටා සිටීම ලැබෙන යාට කෙලේසියන්ගේ දුරුකිරීමක් කතා කරන්න බැහැ. ආදරණීය දරුවා කියන දරවා. අපිට හම්බෙනවන රූපන් අපිට කවදාවත් නිවන් දකින්න බෑන ඇයි දරුව ලෝක ඉන්නකොට අදරනය දරුව ලෝක ඉන්නකොට පේන්නේ ආදරණීය දරුව කියන තැනනම් අප අදහස තියන්නේ. ඒ ආදරනීය හැඟීම නිසා එන දුක රූප නැතිව වෙනකොට අපට එනොම තමයි දුකින් මිදීම ගෙනන කතා කරන්න පුුවන්කමක් නැහැ. නමුත් රූපය ඇතුළේ දරුව කියන දේ නොතිබි. දරුව කියන දේ අප කෙලෙස්ටික නිසා සංකල්ප මේ වසයෙන් අපි උපදගෙන විඳන දෙයක්න. එතකොට තමයි අපිට පුළුවන්කමතියෙන්නේ දරුවක් කියලා ඇතිකරගත්ත සංකල්ප මේ වසිංහ තිකරගත්තදේ ඉවත් කරලා දාලා නිවන් දකින්න පුළුවන්ගෙන ඒ නිකම් ඉවත්යෙනෑ ඉවත් කරනවා කියලා භාජනයක් කරගෙන ඉංකරනවාගේ එක ඉංකරන්න පුුවන්කමක් ඇත්ත නැහැ. අවබෝධයක් තියෙන්න්න ඕන පවතින යතහර්තයගෙන. පවතින යථාර්ථය කියල කිවේ නාමරූප ධර්මයන් පිළිබඳ. නාමරූප ධර්මයන් හේතු පත්යන් නිසා හටගැනීමත් හටගෙන නිරුද්ධවීමත් පිළිබඳ තිබුණොත් තමයි තමන්ග මේ විඤ්ඥාණයට පිහිටා සිටින්නට තැනක් නැතිවෙඩි. විඤ්ඥාණය ප්‍රකට කරගන්න තැනක් තමන්ට ඇත්ති නැතිවෙන්නේ. ඒ නිසා නාමරූප ධර්මයන් පිළිබඳව තියන අවබෝධය අපිට නැත්තං. නාමරූප ධර්මයන්ගේ තියන නුවනක් අපිට නැත්තං නිවන්දකිනවා කියන එක ඇත්තටම ද නො දෙයක් ැට මයි අපිට කත්තා කරන්නේ කසොන් මම නැවතත් අහ අනි අලින් අපපු ප්‍රශ්නයම ගයනතුදකින් අහන්නේ ප්‍රායෝගකෝදෙන් ගොඩක් කෙලාවට කෙනෙක් බණ භාවනා කරන්න ගියාම කෙනෙක් හිතනවා කොහම මේ රාගසිත් නැතරගන්න දවේශසිත් නැතිරගන්න මේ ඇතියන බැදීම් තෘෂ්නාමය කෙස් ජාලයන් කොහොමද නැතිකරගන්න කියලා කෙනෙක් හිතනවා. එතකොට හිතට එන මේ සිටවිලි ටිකොමහරි දමනය කරගන්න ට ඕන කියලා බහොම වැරවීරය කරන. ප්‍රායෝගිකෝ බන භාවනාවක නිරත වෙන කෙනෙකුට මේ කරන නාමරූප විග්‍රහත්තයෙක රාග සිටිවිල්ලක් කොහොම දුර කරගන්න කොහොම දෙයා දේශ සිටවිල්ලක් දුරගන්න මකක් දෙයාට මේ කරන විග්‍රහය කොහම දහුටප කාරවෙන් සාවිාහන්සේ කාරණාවදී පිට කොටස් දෙකකින් අපි මේ සාකච්ඡා කළුත් තේරුම් ගන්නට ත් සහවත් වනොත් හොන් යි. රාගේ කියනයක කෙනෙකුට රියුට්ානමට ගහිල්ල කියැන හිතේ නැගී සිටීමට ගිහිල්ල රලුවස්සේම රාග ඇතිවෙච්චි කෙනෙකොට නාම රූප ධර්මයක් ගැන හිත තියෙනවා කියන එක කරන්න වැරි දෙ. එක ප්‍රායෝගිකව කිරීම අපහසුයි. එනිසා ඒනට රාගේ දුරු කිරීමට අසුබේ පෙන්න්නනවා. අසභ සඥාව වැඩිය යුතුයි. අසුභ සඥාව වඩනකොට මොකද වෙන්න අ රලුමට්ටම රාගසාගත සඥාව දුරවෙලා ගිහිල්ලා. යට සුභ සංඥාවේ හිත බැසගන්න පටන්ගන්නවා. අපිට සුබ සඥාව නිසාන රාග්‍ය පරිියොත්් අහනේ වෙන නැතින හිතේ නැගී සිටීම වෙන්නේ. හොඳයි කියලා ලස්සනයි කියලා බාහිර සභ සුභ විදිහට ගන්නකමනිසා තමයි. ඒ පිළිබඳව හිතේ ඇති දැඩි කැමැත්තක් නැවත නැවත උපදින්නට පටන්ගන්න. ඒකටි රාග අග්ගි කියල කියන. රාගග්ගි කියන රාග නැති ගින්න කියන එක. රාගාග්නී. එතකොට මේ ගින්න තමන්ම දවන්න පටන්ගත්තට පස්සේ. එක පාරම මේක නැති කරන්න පුළුවන් මක් ඇත්තිෙන ඒකෙනට තමයි අසුබය නැමති වතුරටිටික් හළම ගින්න ඉස්සල්ල නිවන්නම ඩි පයිං කරන්න කලින්ක කියයන්නේ එඇකට අසුභ සඥාව හි පිහිටෝ ගැනීම තමයි රාගාග්නී රාගය වගේ කෙලෙසයක් වැඩි පුරම තියෙන කෙනෙකොට අපිට මුලින්ල්ම පෙන්න්නන්නට වෙනදේ.ඒ විදිහට රාගය අඩුවෙනකොට අපිට ඊළගට තමයි කතා කරන්න පුළුවන්ගන්නේ මේ නාම රූප ධර්ම පරිච්චේදයක් පිළිබඳ විශේෂයෙන්ම කෙලෙස් දුරකිරීම පිළිබඳව කතා කරනකොට මේ කාම සහගත සිතක් ඇතිවනාම උපන්නන්වා කාම විතක්කං නාදිවාසේති පජහති භ්‍යන්තිකරෝති අනභාවන් ගමීති කියලා වචන්ටිකක් තියනම්. උපන්න වූ කාම විතර්කයේ නාදිවාසේති එක ඉවසන්න නැහැ. ඇ සමහරවෙලාට අද ලෝක කතා කරනව රාගයක් ඇතිවුනාම රාග ඇවන කිය හි දිහ බලාගෙන හිට ම ජනගෙන හිටියහාම . ේයක් ඇතිවු හම දේ ඇතිවු හිතාගෙන හිටහම හරි දේයයක් කවත් බරින්න. මේ විදි තරදෙන්න්නේ න දශසනය තුළව විග්‍රහ කරන්නේ උපන්නන්වා කාමවිතක්ක නාධවාසේය වසගෙන ඉන්නපා. පජහති එකය දුරු කරනවා. ඊට පස්සේ එයා ක්ෂේභාවයට පමුණෝනො. තවයි එකක් කියන අනභහව ගමේ ති නවත නොහට ගන්න බවට පත් කරන. නැවතේ එන්නේ නැති බවට පත් කරනවා. යම් රාගවිතර්කයක් ආවේ යම්. මනක්ත්තන නිසෙල්ලමයා කරනද තමයි රාගරමුණේ ඉන්නතු රාරමුණ දුරරනගේ. අපි අසුබේ වඩනෝන් කියකි වේකට. අසුබානුස්සතිය වඩමින් එයා රාග සහිත අරමුණ රාග සහිත සිත දුරකිරීමට ලක් කරනවා. රාගසහිත සිත එවිදිහට දුරුකරමින්, ඒ රාගසහිත සිත ඉවත් කරගන්නකොටට ඒ සිත නැවත හටගන්න පුළුවන් කමයාළඟ තියනවා. ඊට පස්ෙයා උත්සාහවත්්‍යයෙනවා අර නැවත හටගන්න පුළුවන් කමත් නැතිගල්ලදාන. මු මූල බිජය තුළි මයින් කරන්න ඒකට තමයි නාමරූප ධර්මය අපිට මහත්ම උපකාරයක් සපයන්නේ. අපි කෙලෙස්ස හිත සිතක් හටගන්නම අපි හොඳයි කියලා හිතන්නෙම ඇත්ත නොදන්නාකම නිසා අපි දන්නේ නැහැ අපි රාගවසයෙන් ඇලෙන ඒක හොඳයි කියලා අපි අල්ලගන්න ග්‍රහණය කරගන්න දේ රූපෙට අයිතිදේ නෙමෙයි තමන්ගේ හිතටම අයිතිදේ කියලා ඒ අපිට තේරුම් ගන්නට නං අපි අද කෙනෙකොට හෝ දකට හෝ ආදරෙයි කියල කියනකොට කැමතී කියල කියනකොට. ඒ ආදරනීයකම රූපෙට අයිති දෙයක් නම් ඒ දේට හැමකාල මෙහෙම තියෙන්න්න පේ සමහර පුංචිකාලේ ආදරෙෙන් දරුවවා හදාගත්ත දෙමවඋපියොන්ට පස්ස කාල පෙෙන්න්න බැරිවෙන්නේ. දරුකම වෙනස්සෙලාවත් වෙනමොක්වත් වෙනස්ෙලා නෙමයිනි? එතකොට තමන් ආදරෙන් ඇසුර කරපු කෙනෙක් පස්සකාලදදි තමන්ට බොම අප්‍රියාම නාප කෙනෙක්වට පත්වෙෙන්නේ ට ඒ ආදරය කරනකම කැමතිවනකම රූපින්දලාපු නිසාසේ නින එක තිෙනවා පට සංකල්ප මේය යසයෙන් තමයි. අපි මේ ඇලීම කියනද යතිකරගත්ත. තවවිදහකින් කියනවා නං අපි මේ රුවට හරි ආදරෙේ නැතිනන් තව කෙනෙකුට හරි ආදරය කියලා අපි ඇත්තටම ආදරය කරේ ඒක හොඳයි කියල පෙන්න්නන සංකල්ප මේ වසයෙන් ගොඩ නඟපු තමන්ගේ හිත පැත්තටම තමන් ආදරය කලා මෙසක බාහිර රූපය හෝ වර්ණ සටහන ොහෝ කියන දෙට නෙමයි අප ආදරය කළේ හැබැයි අපි දැක්කෝ තරූපයේ ඇත්තම පැවැත්ම වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියලා. සතම හදාත් වූ නිසා පවතිෙන් උපාදාරූපයක් පවිතරයි කියලා නුවන අපිට හැමොහොත්තකම පවත්වන්න පුළුවන් වුනොත් එයා රාගේ දුරකල්ල නෙමෙයි. රාගේ උපදින්න අශ්‍ය තැන නැති කරලද. අනභාවන්ගම ීතියා නැවත නොහට ගන්න බවට පත් කල්ල රාගේ. ඇයි රාගය එයා පැවැත්වවේ අපි ආදරය කළ යුතු කෙන එලිය ඉන්නවන. එලිය ඉන්නකොට මෙහ රාගේ විතරක් ම නැති කරෙන හි යොත්තේම ඕන වෙලාවක හොඳයි කියල හිතුන රාග ඇවෙවන්න පුළුවන්. හැබැයි දැන් කෙනෙක් කැමතිවෙන්න අවශ්‍ය කෙනෙක් හෝදයක් ලෝකෙ හම්බවෙෙන් නැත්තම්මට රූපය හට නිතුු නැතුව නැති වෙල ිහිල්ලන්න ැවතතා පහටගන්න කලින් තිබුණ දේ නෙවෙයි කියන තැනක නොනක් යෙනවන්න. එතකොට ඔන්න රූපයේ ප්‍රූපයහි ඇත්ත දැක්කත්තයාට ඒ ඇත්ත කරගෙන රැටින මෝඩකම නැතිව ලගිල්. ඒක නොහට ගන්න බවට පත්වෙල රාග සහිත සිට. නාම ධර්මතාටිකේ ඇත්ත දැක්කත්. එයාට පේනවා තමාතුළ උපද්ධගත්ත නාම ධර්මතාටික පැවැත්ම. එතකොට ඒ නාම ධර්මතාටිකේ පැවැත්මයට පේනකොට ඒ විඳිනකම හඳුනනකම හිතනකමසාහ දැනගන්නකම ට තින මන්ගේම හිතේ උද් ගත්ත විතර්ග ටික් හැට දකිනකොට තමන් ආදරය කරන්නේ තමන්ගම හිතේ පවතින සංකල්ප මේදකට කියලා පයනකොට. එයා ඒගැන හිත හිත වෙනම ඇලෙන්න්නේ යන්නන්නේ නෑ. එයා ගහර ඇලීමට පදනම නැති කරලා. දැන් අපි අඩන්නේ දරුව මැරුණට කියලා හිතාගෙනන. අප විතාර්කය වෙනස් වුනා කියලා හිතේ හි අප අඩන්නන්නේ යන්න හැනේ හැබැයි දරුව කියනෙ අපිට හම්බුණු සංකල්පම මේ වසයෙන් උපදධ පුදේ කියලා ඒ මගේ හිතේ කි පුදු කියලා අපිිය අනුව දුක්වෙන්නේ යන්නේ හැයි සංකල්පය සහ වවස්තුව ඇන තින දෘෂ්ිය සහ වස්තුව එකම තැනකින් හම්බුුණොත් අපිට දුක කියනදේ අපේ ජීවිතයට ගලාගෙනන එක නතර කරන්න පුළුවන්කමක් ඇත්නහ එහින්ද ප්‍රායෝගිකව හිට වඩන්නට ගියත්. රාගය හෝ දවේශය හෝ යම් කිසිගෙනකොට සිතේ ඇතිකරගත්ත කෙලෙස් සහගත සභාවේ දුරුකිරීම පිණිස මඟ වඩන්න ගියත්. ට රාගය නැති කරන්න අ සුබේ වඩල පුළුවන් ඒ උපන් විතර්කය දුරු කරන්න පුළුවන්. හැබැයි මේ ශාසනය පවතින් උපන් විතර්ක දුර කරන තැනට විතරක් නෙමෙයි. ඒ උපන් විතර්කයන්ට නැවත නොහට ගන්න බවට පත්කිරීම තමයි මේ ශාසනය කතා කරන්න ප්‍රධානම ඉලක්කය එක තව පැත්තකින් අපි කියෙන අනත්පාද නිරෝධය කියලා නැවත නොහට ගන්න බවට පත්වෙන එක නැවත හට නොගන්න අටට මේ නිරෝධයකට පත්කිරීමක් කියලා ලේසේ නැතිනම් සමුදය කියන එක නැවත් නොහට ගැනීමට පත් කරන වාවක් අපි කරන්නේ. ඒ කිරීමට අපිටවශ්‍ය යම් ධර්ම කොට්ටාසය පිළිබඳ දැනගන්න එකට අපි කියනවා දුක්කේ ඥානන් කියලා දුක්කාරය සත්‍යය පිළිබඳව දැනගන්නා නුවන. දුක්කේ ඥානන් කියලා අපි කියන්නේ. ඉත රූපන් ඉත රූපස් සමුදය ඉතිරූපස් සවත්තංගම මේ රූපය මේ රූපය හට ගැනීම මේ රූපේ නිරෝධය මේ වේදන වේදනය හට ගැනීම මේ වේදනාවේ නිරෝධය සංඥා සංකාරව ඥානයේ හටග නිරෝධයයි කියලා අපිට මේක දැනගන්න භවනය අපි දුක්කේ ඥානය කියල කතා කරන්නේ ගැන නාමරූප පිළිබඳව දැනගන්න අවබෝධයම තුළම තමයි. අර විදිහයට කෙලෙස් ධර්ම අපේ හිතගන්න ආශරෝ ධර්මතා නැති කරන්නට තියෙනෙ එකම පදනම බවට පත්වවෙන්නේ එහෙනං මේ ධර්ම කොට්ටාශේ අවශ්‍යම අපිට නිවදකින්න සවාමන්සේ න ප්‍රතිපදාවක් කරන්නට නම් මේ ධර්ම කොට්ටාශය අනිවාර්රෙන් අපිට වශ්‍ය වෙනවා. නිවන් දකින්න කියලා බන භාවනා කරන්න ගියාම අපිට නිරන්තරයෙන් උපාසක උපාසිකාවන් කියනවා. හිත හදාගෙන යනකුට දැන්නම් කෙලෙස් ධර්මයන් අඩුවෙලා වගේ තේරෙනනවා. රාගත් දවේශයන් අඩුවෙලා වගේ තේරෙනවායි කියන එක ඔවුන් පසන. ඔබ විශේෂයෙන්ම ගැඹුරින් තේරුම් තයුතුකාරණාවක්තමයි. මේ රාගත් දවේශ කියනයම යටපත් කිරීම සහ නැතිකිරීම කියන එක දෙකක්. යම් යම් ධර්ම මනසිකාරයන් නිසා ඔබගේ යම් ප්‍රමාණයක භාවිතයක් නිසා. හෝ දවේශය යටපත් කරගන්න පුළුවන්. හැබැයි මතු නූපදින විදිහට නැති කරනවායි කියන එක ලෙහිසි පහසු දෙයක් නෙමේ අන්න ඒ සඳහා තමයි විශිෂ්ට ධර්ම අවබෝධයක් අවශ්‍ය වන්නේ අන්නේ ධර්මවබෝධය පිළිබඳවයි අපේ කොත්මලෙක් මාර්කස්ස පණි හදුරන් වහන්සේ මේ විවිධ පැතිකඩ ඔස්සේ ඔබට පැහැදිලි කරන්නට යෙදන. ති මේ සම්බන්ධින් අපිට විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට තියනවා නිවන් මාර්ගයේ කියන එක ඔබ හිතන තරම් සරල ශෝට් කට් එකින් ගන්න පුළුවන් දෙයක් කියලා හිතන්න එපා මේ බොහොම ගම්බිහිර ධර්මයක් බොහ නුවනින් අවබෝධ කර ගත යුතු ධර්මයක් එකට හොඳ ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියල්ල මැනවිං දේශනා කරලා තියෙනවා අපිට තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තින ධර්මය නිවැරදිව තේරුම් අරගෙන අපි නිවැරදිව ප්‍රතිපත්තියට එළඹීම එහෙම වනොත් ඒ නිර්වාණ ශාන්තිය බොහෝ දුරවෙන එකක්. අදට නමිත කාලවෙේලා අවසන් තිබෙන් නිසා සාකච්ඡා මණ්ඩ පේමැතකින් නිබා කරනවා ධර්මසාකච්ඡාව සඳහා වැඩමකට වදාලා ලබනොරූ කන්ධාරණ සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාත්‍රපති කොත්මලේකු මාර්කස පණ්ඩි ආදුරන් වහන්සේ විශේෂයෙන්ම උන්‍යාන් මෝදනා කරන අපි හාදුරන් වහන්සේට. අප ඊළඟ සතියදිත් මෙබඳු ඌූම උතුම් ධර්ම සාකච්ඡාවකින් උන ගෙහැමු සීල දෙනාටම සම්මා සම්බුධ සරණයි.